අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සරලව පැහැදිලිව එදහසේ ඉගෙන ගන්නා අයට දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් මාලාව සකස් කරමින් සිටින්නේ බුද්ධ චරිතය පළවෙනි පාඩම දෙවෙනි කොටස. පළවෙනි පාඩමේ බොහෝ විස්තර කතා කරලා තිබෙනවා. දෙවනි කොටස අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාජ විසමතා පිළිබඳව. ಭಾರತೀಯ සමාජයේ පැවතුණු සමාජමය විසමතා පිළිබඳව කතා කරනවා. මෙත කලින් පාඩම ඔබට අපගේ නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙනවා. පහතින් link අපි දාලා තියෙනවා. ඒ වගේ ගිහිල්ලා පාඩම් අධ්‍යයනය කරන්න පුළුවන්. සියලුම විෂයන් වලට අදාළ link පහතින් අපි දාලා තියෙනවා. ඒ වගේම වීඩියෝ පාඩම් සකස් කරපු පාඩම් පහතින් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙන බවත් දැනුම් දෙමින් අපි පාඩම ආරම්භ කරමු. බුද්ධ චරිතය පොත ඕලාශ්‍රේ විදිහට ඔබට පාවිච්චි කරන්නට පුළුවන් මේ පාඩම් අධ්‍යයනයේදී. එහෙමනම් බුද්ධ චරිතය පොතත් අතට අරගෙන අපි පාඩම් පටන් ගනිමු. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව සංවිධානය කරන ලද බුද්ධ කාලීන සමාජයේ විවිධාකාර විසමතාවයන්ගෙන් ගහන විය. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව තමයි ಭಾರತೀಯ සමාජයේ සම්පූර්ණ වශයෙන් සංවිධානය වෙලා තිබුණේ කියලා අපි කිව්වා ඊට කලින් පාඩමේදී බොහෝ විස්තර. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච ಭಾರತೀಯ සමාජයේ විවිධාකාර විසමතාවයන් තිබුණා. කුල ભેදය පදනම් කරගෙන මූලික වශයෙන්ම එම විසමතාවන් නැති වූ බව පෙනේ. කුල ભેදය පදනම් කරගෙන බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර මේ ආදී වශයෙන් ඔය විදිහට විවිධ ආගමික ඉගැන්වීම් අනුව බ්‍රාහ්මණික ආගමික ඉගැන්වීම් අනුව විවිධ විසමතාවයන් පැවතුණා. සමාජ ප්‍රභවය පිළිබඳ මුලින් දක්වන ලද බ්‍රාහ්මණ මතය අනුව ප්‍රධාන කුල හතරකි. සමාජ ප්‍රභවය පිළිබඳව අපි මුලින් දැක්වා. ඒ අනුව අපි කිව්වා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියලා කොටස් වලට මේ පිරිස විසින් බ්‍රාහ්මණයා විසින් සමාජයේ බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර. අපි මේ වෙලාවේදී ඔබට සිහිපත් කරන්නට ඕන මේ වගේ අවස්ථාවකින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රාහ්මණික ඉගැන්වීමෙන් සංවර්ධනය වූ විවිධ විසමතාවයන්ගෙන් ගහන වූ ಭಾರತೀಯ සමාජයේ තුල බ්‍රාහ්මණයා විසින් හඳුන්වා දෙන්නට යෙදුණු කුල ක්‍රමය අනුව කුල කීයක් තියෙනවද? ඒ කුල හතර මොනවද? විදිහට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර. ඒ ප්‍රශ්නේම තමයි අපිට මුලින් පාඩම්යේදී අපි කතා කරපු විදිහට වර්ණ ධර්ම විදිහට උගන්වන්නේ. මේක වෙන විදිහකට අහන්න පුළුවන්. කුල හතරක් ඉදිරිපත් වෙනවා බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව ಭಾರತೀಯ සමාජය තුල. ඒ කුල හතර මොනවද කියලා අහන්නත් පුළුවන්. එතකොටත් අපිට පිළිතුර මේ කියන පිළිතුර. මෙම කුල ක්‍රමයේ චතුර් වර්ණ යනුවෙන්ද හැඳින්වේ. වර්ණ යන පදයේ මුල් කාලයේදී හඳුන්වන ලද්දේ මිනිසාගේ පැහැයයි. කුල ක්‍රමයේ චතුර් වර්ණයේ විදිහටත් හඳුන්වනවා. මුල් කාලයේදීම මේ වර්ණ කියන වචනේ මුල් කාලයේදී වර්ණ යන වචනේ වර්ණ කියලා වචනය පාවිච්චි වෙනවා. චතුර් වර්ණ කියලා. ඉතින් මේ මුල් කාලයේදී චතුර් වර්ණ වර්ණ කියන වචනයෙන් පාවිච්චි කරලා තියෙන්නේ පැහැය. වර්ණ කියන එකෙන් මුල් කාලයේදී පාවිච්චි කරලා තියෙන්නේ පැහැය කියන අර්ථය තියෙම සඳහා. ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ මිනිසුන් එනම් මුල්ම ආර්යයන් පැහැපත් සමගින් යුක්ත කොටසක් වූ බව සැලකිය හැකියි. ක්‍රිස්තු
පූර්ව 1500 දී මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ පිරිස ආර්යයන් මුල්ම ආර්යයන් විදිහට හඳුන්වනු පහපත් සමකින් යුක්ත කොටසක් වූ බව සලකනවා. ක්‍රිස්තු පූර්ව 1500 දී මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පිරිස හඳුන්වන්නට යෙදෙන නම මොකක්ද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ තමයි මුල්ම ආර්යයන්. මුල්ම ආර්යයන්ගේ ලක්ෂණය තමයි පහපත් සමකින් යුක්ත වීම. පහපත් සමකින් යුක්ත වීම ආර්යයන්ගේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ විදිහට විශේෂ කරලා ඔබට පුළුවන් අවශ්‍ය කරුණු මතක තබා ගන්නට ලේසි විදිහට, මතක තබා ගන්නට පහසු විදිහට වෙන් කරලා හඳුනා ගන්නට. ඊට පස්සේ කියනවා මෙම කුල ක්‍රමයේ චතුර් වර්ණයේ යනුවෙන්ද හැඳින්වේ. ඉතින් මෙම කුල ක්‍රමය චතුර් වර්ණයේ විදිහට හඳුන්වනවා. ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච මිනිස්සු මුල්ම ආර්යයන් විදිහට හඳුන්වනවා. ඒ මුල්ම ආර්යයන් විදිහට හඳුන්වන පිරිසෙන් අමතරව තවත් පිරිසක් මේ සමාජය තුළ හිටියා. සමාජය තුළ තවත් විශේෂිත වූ පිරිසක් හිටියා. ඒ පිරිස තමයි එවකට ඉන්දියාවේ විසූ මුල් පදිංචිකාරයෝ කළු පැහැයින් යුක්ත සමක් ඇත්තෝ වූහ. මුල් පදිංචිකරුවෝ 1500 දී මධ්‍ය ආසියාවෙන් සංක්‍රමණය වෙච්ච පිරිසට අමතරව ඉන්දියාවේ හිටියා මුල් පදිංචිකරුවෝ. ඒ පිරිසගේ ලක්ෂණය තමයි කළු පැහැති සමකින් යුක්ත වීම. සුදු පැහැති සමකින් යුක්ත වුණේ ආර්යයන් විදිහට, මුල් ආර්යයන් විදිහට සංක්‍රමණය වූ මධ්‍ය ආසියාවේ ඉඳලා පැමිණිච්ච පිරිස. එහෙමනම් මුල් පදිංචිකරුවන් කළු පැහැයෙන් යුක්ත පිරිසක් බවට පත් වෙනවා. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආදිතම යුගයේ සැලකෙන්නේ මධ්‍ය ආසියාවේ පැමිණි ආර්යයන් එහි මුල්ම ජනාවාස පිහිට වූ අවධියයි. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආදිතම යුගය මුල්ම යුගය. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ පළවෙනිම යුගය වෙන්නේ මධ්‍ය ආසියාවේ සිට පැමිණි ආර්යයන් එහි මුල්ම ජනාවාස පිහිට වූ අවධිය. ඒක තමයි මුල්ම යුගයේ විදිහට සලකනු ලබන්නේ. ඔවුන් විසින් තමන්ට හමු වූ කාල වර්ණ සිරුරු ඇති මුල් පදිංචිකාරයන් පහත් කොටසක් ලෙස සලකා තිබේ. මේ අනුව මුලදී පැවති වර්ණ ભેදයෙන් ಜಾති ભેදයේ පිළිබිඹු විය. මුලින්ම මධ්‍ය ආසියාවේ ඉඳලා පැමිණිච්ච පිරිස ಭಾರತයේ හිටපු කළු වර්ණ සමක් තිබුණු පිරිසව පහත් කොට සැලකුවා. මේ වර්ණ ભેදය අනුව අන්තිමේදී ಜಾති ભેදයක් ඇති වෙනවා. කළු පැහැති සමක් ඇති මුල් පදිංචිකරුවන් මධ්‍ය ආසියාවේ ඉඳලා 1500 ක්‍රිස්තු පූර්ව 1500 ආපු ආර්යයන් මුල්ම ආර්යයන් අතර ගැටුමක් ඇති වෙනවා. ಜಾති ભેදයක් ඇති වෙනවා. ආර්යයන් උසස්ය, අනාර්යයන් පහත්ය. අනාර්යයන් කිව්වේ මුල් පදිංචිකරුවන්. ಭಾರತයේ තුල මධ්‍ය ආසියාවෙන් පිරිස සංක්‍රමණය වෙන්න කලින් හිටපු පිරිස තමයි අනාර්යයන් විදිහට හඳුන්වන්නේ. ආර්යයන් විදිහට හඳුන්වාගත්තේ ಭಾರತයට සංක්‍රමණය වෙච්ච පිරිස. යන ආර්යයන් උසස්ය, අනාර්යයන් පහත්ය යන මත මුල් කාලයේම ඇති වූ අතර ක්‍රමෙන් ඒ වෙනස් වූ බවද පෙනේ. මුල් කාලයේදී ආර්ය අනාර්ය කියන ભેදයක් ඇති වෙනවා. හැබැයි පස්සේ කාලෙ වෙනකොට මේ ආර්ය අනාර්ය කියන ભેදය ක්‍රමෙන් වෙනස් වෙච්ච ආකාරයක් පේන්න තියෙනවා. කොහොමද ඒ වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මුලදී වර්ණයේ අනුව ආර්ය අනාර්ය ભેදය සලකා තිබේ. එහෙත් ආදී සભ્યත්වයේ ಭಾರತයේ තුල සංවිධානාත්මකව පිහිටු වීමේදී වර්ණ ભેදයේ වෙනත් මුහුණුවරක් ගත්තේය.
මුල් කාලේදී වර්ණ යනුව ආර්ය අනාර්ය කියන ભેදය ඇති වෙනවා. ඒ වුණත් පස්සේ කාලෙ වෙද්දී ಭಾರತೀಯ තුල සංවිධානාත්මකව වර්ණ ભેදයේ වෙනත් මුහුණුවරක් ගන්නවා. ಭಾರತೀಯ තුල සංවිධානාත්මකව පිළිහිටවනකොට මේ ආර්ය සભ્યත්වයේ ආර්ය සભ્યත්වය කියන්නේ මේ ಭಾರತೀಯ තුල ඇතිවෙච්ච ශිෂ්ටාචාරය. ඒ ශිෂ්ටාචාරය ඇති වෙද්දී මේ වෙනත් මුහුණුවරක් ගත්ත වර්ණ ભેදය වෙනත් මුහුණුවරක් ගත්තා කියලා කිව්ව ಭಾರತೀಯ සමාජය තුල මුලින් වර්ණ ભેදය අනුව තිබුණේ තත්ත්වය වෙනස් වුණේ ආර්ථිකය පදනම් කරගෙන. එහිලා මුලෝයේ ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වීමයි. මුලින්ම කුල ભેදේ ජාති ભેදේ අනුව වර්ගීකරණය වෙලා තිබුණු සමාජය පස්සේ කාලෙදී ආර්ථිකය පදනම් කරගෙන ආර්ථික කටයුතු අනුව වෙනස් මුහුණුවරක් ගත්තා. වෙනස් සමාජ ක්‍රමයක් නිර්මාණය වෙනවා. ඒ සඳහා බලපෑවේ සිදුවම බලපෑවේ මේ අපි සඳහන් කරන්න තියෙන ආර්ථික බලපෑම. ආර්ථික මේ වශයෙන් තමයි වෙනසක් සමාජය තුළ ಭಾರತೀಯ සමාජය තුළ ඇතිවන්නට යෙදුනේ. එහිලා මුල්ලූයේ ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වීමයි. ඒ අනුව කුල ભેදේ ඇති විය. කුල ભેදේ ඒ අනුව ඇති වෙනවා. ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වුණාට පස්සේ කුල ભેදේ ඇති වෙනවා. කුලය අනුව මිනිසාගේ උසස් බව හෝ පහත් බව තීරණය කරන ලදී. කුලය අනුව තමයි මිනිසාගේ උසස් බව හෝ පහත් බව තීරණය කරන්නට යෙදුනේ ಭಾರತೀಯ සමාජය තුළ. කුලය උපතින්ම හිමිවන්නකි. කුලය කියන්නේ උපතින්ම හිමි වෙන දෙයක්. උසස් යයි සම්මත කුලවල උපන් මිනිස්සු සමාජයේ වැඩි වරප්‍රසාද හිමි කරගත්තේ. ඒ කුල ක්‍රමයට අනුව වැඩිම වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වෙන්නේ උසස් යයි සම්මත කුලවල ඉපදිච්ච අයට. උසස් යයි සම්මත කුලවල ඉපදෙන අයට සමාජයේ ඉහළ තැනක් ලැබෙනවා. පහත්යයි සම්මත කුලවල ජනයාට ඇතැම් විට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි විය. මූලික මිනිස් අයිතිවාසිකමක්වත් සාමාන්‍ය කුලවල හිටපු පිරිස්වලට හිමි වෙන්නේ නැහැ. සමාජයේ උසස් ස්ථානය හිමි වූයේ බ්‍රාහ්මණ කුලයටයි. බ්‍රාහ්මණ කුලයට තමයි සමාජයේ ඉහළම තැන හිමි වෙන්නේ. බ්‍රාහ්මණ කුලයට. ඔව්හු වරප්‍රසාද ලත් පරම පූජනීය පුද්ගලයෝ වූහ. වරප්‍රසාද සියල්ල හිමිවෙච්ච පරම පූජනීය පිරිස තමයි බ්‍රාහ්මණයෝ. සමාජ නියමුවන් ලෙස පෙනී සිටියේ ඔවුන්ය. වෙනත් කවර කුලයක හෝ අයෙකුට අවසරයක් නොවී ඒ විදිහේ අවසරයක් ඒ විදිහේ අවස්ථාවක් වරප්‍රසාදයක් වෙනත් කිසිම කුලයක කෙනෙක්ට හිමි වෙන්නේ නැහැ. එම වරප්‍රසාදයේ මුළුමනින්ම බමුණන් සතු වූ අතර සෙසු කුලවල ජනයා තමනට අවනත කර ගැනීමට ඔවුන් විසින් ඒ අවස්ථාවක් කරගන්නා ලදී. අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මුලින් කතා කරපු සාකච්ඡා කරපු තොරතුරු අනුව බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව ಭಾರತೀಯ සමාජයේ සියලු වරප්‍රසාද හිමි කරගත් වර්ණයේ බවට පත්ුනේ කුලයේ බවට පත්ුනේ මොන කුලයේද මොන වර්ණයේද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් බ්‍රාහ්මණ වර්ණයට කියලා. සර්ව බලධාරී වූ සියල්ලට අධිපති වූ මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස ඔහු ක්‍රියා කළොය. කුල හතර අතරින් සර්ව බලධාරී වූ සියල්ලට අධිපති මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස සමාජය මෙහෙයවන්නට යෙදුණු වර්ණය කුමන වර්ණයේද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස සලකන ලද වර්ණයේ හිමි වූයේ කාටද? ඒ වර්ණයේ කුමක්ද කියලා අහන්න පුළුවන්. බ්‍රාහ්මණ වර්ණය. සමාජයේ ජීවත් වූ උගත් පිරිස වූයේද බමුණන්.
ඉගෙනගත්ත පිරිස් බැලුවොත් එහෙම ඒත් බමුණන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඔහු රාජ්‍ය අනුශාසකයෝ දූහ. රාජ්‍ය අනුශාසකයන් විදිහට කටයුතු කරන්නේ බ්‍රාහ්මණයන්. බොහෝ විට ගුරුවරුද වූහ. ගුරුවරු වෙලා තියෙන්නේ බ්‍රාහ්මණයන්. ඍග්වේදයේ, යජුර්වේදයේ හා සාමන් වේදයේ, අතර්වන් වේදයේ යන වේද තුන පිළිබඳ දැනුම බමුණන් සතු විය. බමුණන්ට තිබුණා ඍග්වේදය, යජුර්වේදය, සාමන් වේදය, සාමන් වේදය, අතර්වන් වේදය කියන මේ සිව් වේදයේ පිළිබඳව හොඳ දැනුමක්, මනා වූ දැනුමක් බ්‍රාහ්මණයාට තිබුණා. ඍග්වේදයේ, යජුර්වේදයේ, සාමන් වේදයේ, අතර්වන් වේදයේ කියන වේදයන් අතර තමයි සිව් වේදේ වෙන්නේ. ඉතින් මේ සිව් වේදයේ පිළිබඳව බ්‍රාහ්මණයාට පුදුමතරම් දැනුමක් තිබුණා, පැවතුණා. යන වේද තුන පිළිබඳ දැනුම බමුණන් සතු විය. මෙම ත්‍රිවේදයේ විසරද බමුණා වේදගූ නමින් හඳුන්වා තිබේ. මෙම ත්‍රිවේදයේ සිව් වේදයේ මෙතන හතරක් තියෙනවා. හතරම වේදයන් හතරම තියෙනවා. ත්‍රිවේදයේ නෙමෙයි මේ වේදයන් හතරම විශේෂයෙන් මුල් කාලයේ තිබුණේ මුලින් දැක්වෙන වේදයන් තුන පමණයි. ඒ නිසා තමයි මේ විදිහට දක්වන්නේ. ත්‍රිවේද පාරප්‍රාප්ත වෙච්ච බමුණා වේදගූ කියන නමින් හඳුන්වනවා. වේදගූ කියලා හඳුන්වන්නේ සිව් වේදයේදත් බමුණායි. එහෙම නැත්නම් වේදයන් තුනක් පිළිබඳව දන්නා බමුණාට කියන නම. එහෙම නැත්නම් කියලා ප්‍රශ්නයක් අපින් අහන්න පුළුවන්. අපි මේ පොතේ හැටියට බැලුවොත් එහෙම ත්‍රිවේදයේහි විසරද බමුණා වේදගූ කියන නමින් හඳුන්වන්නේ. සිව් වේදේ නෙමෙයි, ත්‍රිවේදේ දන්න බමුණා තමයි වේදගූ කියලා හඳුන්වන්නේ. සමාජයේ උසස්ම ස්ථාන හිමි කරගෙන සිටි බ්‍රාහ්මණ වංශිකයෝ දේව වාක්‍ය නම් වූ වේදේ ගුරු කොටගෙන මුළුමහත් සමාජයම සංවිධානය කළොත් මේ වේදයටම කියන නමක් තමයි දේව වාක්‍ය. දේව වාක්‍ය පදනම් කරගෙන සමාජයම සංවිධානය කළා කියලා මීට කලිනුත් අපි දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දේව වාක්‍ය කියන්නේ වේදයටම තව නම. දෙවියන් විසින් ප්‍රකාශ කරන ලද වාක්‍ය නිසා, ඉගැන්වීම නිසා දේව වාක්‍ය කියලා පාවිච්චි කරනවා. සමාජයේ ඉහළම තලයේ රැඳුණු ඔහු සෙසු කුලවලට හිමි තත්ත්වයට තීරණය කොට විග්‍රහ කළොත් සමාජයේ සංවිධානය කළා විතරක් නෙවෙයි, සමාජයේ ඉහළම කුලයේ විදිහට, ඉහළම තැන හිටපු මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් විදිහට කටයුතු කරන බ්‍රාහ්මණික පිරිස් සමාජයේ අනිත් සියලුම කොටස් පාලනය කිරීම සඳහා, සංවිධානය කිරීම සඳහා යොමු වෙනවා. ඒ අනුව උසස්ම හිමිකම් හා වරප්‍රසාද බමුණන් වෙත පවරා ගන්න ලදී. උසස්ම වරප්‍රසාද සහ හිමිකම් සියල්ලක්ම පවරාගත් බමුණන්ට මනුස්මෘතිය දැක්වන පරිදි ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම හා යාග කරවීම, දන් පිළිගැන්වීම ආදී කටයුතු පිළිබඳ අයිතිය බමුණන් සතු වූයේ මනුස්මෘතිය තමයි මේවා දැක්වෙන්නේ. මනුස්මෘතිය දැක්වෙන විදිහට බ්‍රාහ්මණයන්ට තිබුණු වගකීම් දක්වලා තියෙනවා. මනුස්මෘතිය දැක්වෙන විදිහට මේවා තමයි බ්‍රාහ්මණයාගේ යාග කිරීම, යාග කරවීම, මේ කටයුතු බමුණන් විසින් සිදු කළ යුතු වෙනවා. බමුණන්ගේ කාර්යභාරය බවට පත් වෙනවා. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් පිළිගැනීම ඔය කියන කාරණාවන් බ්‍රාහ්මණයාගේ කාර්යයන් විදිහට දැක්වෙන්නේ මනුස්මෘතිය තුළ. මනුස්මෘතියෙහි දැක්වෙන විදිහට බ්‍රාහ්මණයාගේ කාර්යභාරය ආදී කටයුතු පිළිබඳ අයිතිය බමුණන් සතු වූයේ ඉගෙනීම යන්නෙන් මූලිකවම උතුම් ආගමික සාහිත්‍ය වූ වේදයේ ඉගෙනීම අදහස් වේ. ඉගෙනීම කියන එකෙන් අදහස් කරන්නේ උතුම් ආගමික සාහිත්‍ය වෙන වේදයේ ඉගෙන ගැනීම. එසේම බමුණන්ගේ අනුශාසකත්වය හා සංවිධානයේද මෙහෙවීමද ඇතිව යාග හෝම පැවැත්වෙන
බමුණන්ගේ අනුශාසකත්වය හා සංවිධානය අනුව තමයි යාග හෝම ආදිය පවත්වන්නේ. යාග හෝම ආදී පැවැත්වීම ඉගෙනීම, ඊට පස්සේ යාග හෝම ආදී පැවැත්වීම සිද්ධ වෙන්නේ බමුණන්ගේ අවවාද අනුශාසකත්ව ඇතිව. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල ආදී නම් වලින් මේ යාග හෝම හඳුන්වනවා. එකල බ්‍රාහ්මණික සමාජය තුල ಭಾರತයේ පැවතුණු යාග හෝම වර්ග කිහිපයක් දක්වන්න කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මේ විදිහට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕන. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල යාග හෝම හඳුන්වා තිබේ. සාන්ති කර්ම විශේෂයක් වුවද දෙවියන්ට පූජා වශයෙන් පවත්වන ලද්දා වූද යාග හෝම සඳහා සිය ගණන් තිරිසන් සතුන්ද ඇතැම් විට මිනිසුන්ද මරා බිලි දුන් බව සඳහන් වේ. මෙතන වැදගත් වෙනවා මොනවද මේ යාග හෝම කියන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ಭಾರತೀಯ සමාජය තුළ බමුණන් විසින් සිදු කරන ලද ප්‍රධාන ආගමික කාර්යවන යාග හෝම පිළිබඳ හැඳින්වීමක් කරන්නට කියලා කිව්වොත් එහෙම මෙන්න මේ වගේ යාග හෝම ක්‍රම පැවතිලා තියෙනවා. මේ යාග හෝම පැවැත්වීමේදී ප්‍රධාන අනුශාසකත්වයේ ලැබෙන්නේ බ්‍රාහ්මණයා විසින්. බ්‍රාහ්මණයා තමයි මේ සියලු කාර්යයන් සිදු කරන්නේ. ඒ වගේම මේ සඳහා දෙවියන්ට කරන ලද පූජාවක් විදිහට සංවිධානය කරගන්න පූජාවක් තමයි යාග හෝම කියලා කියන්නේ. යාග හෝම සඳහා සිය ගණන් පිරිසන් සතුන් සමහර වෙලාවට මිනිස්සුන්වත් මරලා බිල්ලට දීලා තියෙනවා. ඒ විදිහට පොඩි හැඳින්වීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. බමුණන්ට දන් දීම සුත්‍රයන් හැර වෙනත් කුලවල ජනයාගේ පරම යුතුකම ලෙස සලකන ලදී. බමුණන්ට දන් දීම සුත්‍රයන් හැර වෙනත් කුලවල ජනයාගේ පරම යුතුකමක් වේ. බමුණන්ට දන් දිය නොහැකි කුලය වෙන්නේ ශුද්‍ර කුලයේ අයට. අපෙන් කෙටි ප්‍රශ්නයකදී අහන්න පුළුවන් බමුණන්ට දන් දීමට නොහැකි කුලය වන්නේ මොකක්ද? ශුද්‍ර කුලය. ශුද්‍ර කුලය හැර අනිකුත් කුල සියල්ලටම බමුණන්ට දන් දිය හැකිය. ඒ කුල මොනවද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් වෙන්න ඕන, ලියන්නත් පුළුවන් වෙන්න ඕන. සිය ගණන් බමුණන් එක්කොට රජවරුන් හා වෙනත් ධනවත් ප්‍රධානීන් වැනි අය විසින් මහතන් පවත්වන ලද බව බෞද්ධ සාහිත්‍යයට සඳහන්ය. සිය ගණන් බමුණන් එක් කරලා රජවරු, ඒ වගේම ධනවත් ප්‍රධානීන් මහා දාන පවත්වපු ආකාරයන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු අන්තර්ගත වෙනවා. බමුණු කුලයට අයත් වූ සිය උසස් කුලවත්කම ගැන බෙහෙවින්ම ආඩම්බර වූහ. බමුණු කුලයේ හිටපු අය ගොඩක් ආඩම්බර වෙලා තියෙනවා තමන්ගේ කුලය ගැන. අස්සලායන නම් උගත් බමුණ කුසිය කුලයේ ශ්‍රේෂ්ඨත්වයේ හෙවත් වර්ණ සුද්ධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ ප්‍රකාශයක් අස්සලායන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. අස්සලායන සූත්‍රයේ අස්සලායන කියන බමුණ තමන්ගේ වර්ණයේ ශ්‍රේෂ්ඨත්වයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරපු ආකාරය මෙන්න මෙහිම දැක්වෙනවා. මේ ප්‍රකාශය දැක්වෙන අස්සලායන සූත්‍රයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බමුණන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන බුදුරජාණන් ඉදිරියේ එක්තරා බමුණෙක් ප්‍රකාශ කරන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ කුමන බමුණාද? ඒ සූත්‍ර දේශනාවේ නම මොකක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අස්සලායන කියන බමුණ, උගත් බමුණ අසලායන කියන සූත්‍රයේ තමයි මේ විස්තරය දැක්වෙන්නේ. බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණියෝ මෙසේ කීවා වූය. බ්‍රාහ්මණියෝම ශ්‍රේෂ්ඨය. සසු වර්ණ කුල පහත්ය. බ්‍රාහ්මණ වර්ණයේ සුක්ලය සුදුය. සසු වර්ණ කුෂ්ණය කළුය. බ්‍රාහ්මණියෝම පරම පවිත්‍ර වේ. සසු වර්ණ එසේ නොවේ. බ්‍රාහ්මණියෝ බ්‍රහ්ම පුත්‍රයෝය. පපුවෙහි වැස මුයෙන් උපන්නෝය. බ්‍රහ්මගෙන්ම උපන් බැවින් බ්‍රහ්මජේහ. බ්‍රහ්මයා විසින්ම නිමවන ලද බැවින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මයාම පිහිට කර වසන බැවින් බ්‍රහ්ම දායාදය. ඔය විදිහට
අසලායන කියන බමුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේක නැවත නැවත කියවලා ඔබ පාඩම් කරගත යුතුයි. මෙන්න මේ වගේ ප්‍රකාශ කරමින් බමුණන් විසින් තමන්ගේ කුලයේ උසස් බව ප්‍රකාශ කරපු අවස්ථාවන් පිළිබඳව බෞද්ධ සූත්‍ර දේශනාවන් වල තොරතුරු අන්තර්ගත වෙනවා කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඒ අවශ්‍ය කරන දේවල් කිහිප වතාවක්ම කියවලා කටපාඩම් කරගත යුතුයි. ආගමික නායකත්වයක් ධනවත් බවත් වංශවත් බවත් උරුමය කරගෙන සිටි බ්‍රාහ්මණ සමාජයේ පස්කම් සුවයෙන් පිරුණු ජීවිත ගත කළ බවද පෙනේ. ඔවුහු සෙසු කුලවලට අඩු අයිතිවාසිකම් දුන්නහ. පස්කම් සුව විඳිමින් ඉහළම වරප්‍රසාද ලබා ගනිමින් ආගමික නායකත්වයේ ධනවත් බව වංශවත් බව කියන මේ හැම දෙයක්ම බමුණන්ට තිබුණා. ආගමික නායකත්වය සමාජය තුළ ලැබිලා තිබුණා. ධනවත්කමක් තිබුණා. ඒ වගේම වංශවත් බව කියන කරුණු සියල්ලක්ම සම්පූර්ණ වුණා. හැබැයි එහෙම තමන්ගේ ආගමික නායකත්වය ධනවත්කම වංශවත්කම ගොඩනගා ගන්න බ්‍රාහ්මණයා විසින් අනිත් සමාජ වර්ණයන් වලට අඩු වරප්‍රසාද සමූහයක් තමයි ලබා දීලා තිබුණේ. සමාජයේ දෙවැනි තැන හිමි වූයේ ශාස්ත්‍රීය වංශික යන්ටයි. ශාස්ත්‍රීය වංශිකයන්ට තමයි දෙවැනි තැන හිමි වුණේ. බ්‍රාහ්මණයන්ට මුල් තැන ලැබෙනවා. ශාස්ත්‍රීයන්ට දෙවන තැන හිමි වෙනවා. මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර හටගත් යුද්ධ අවසන් වූ පසු සංවිධානය වෙමින් පැවති සමාජය තුළ නීතියක් සාමයක් රැකගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇති විය. මුල් කාලයේ ආර්ය අනාර්ය කියන ભેදය අනුව බෙදලා තිබුණු සමාජයේ පස්සේ කාලේ වෙනකොට නීතියක් සාමයක් රැකගෙන යෑමේ අවශ්‍යතාවයකින් යුක්ත නිර්මාණය වෙමින් ආවා. නිර්මාණය වුණා. ඒ අනුව ශක්තිමත් වූ දක්ෂ මිනිසුන් විසු කුලවලට පාලන කටයුතු භාර විය. නීතියක් සාමයක් රැකගෙන යාම සඳහා අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ අනුව ශක්තිමත් වූ දක්ෂ මිනිස්සු හිටපු කුලවලට පාලන කටයුතු භාර වුණා. නීතියක් සාමයක් ආරක්ෂා කරගෙන යාමට නම් හොඳ ශක්තිමත් ඒ වගේම දක්ෂ මිනිස්සු ඉන්න ඕන. එනිසා ඒ කුලවල අයට මේ නීති සහ සාමයේ රැකගෙන යාමේ භාර දූර කටයුත්ත භාර වෙනවා. ශාස්ත්‍රීය වංශය ලෙස පසු කාලයේදී හඳුන්වන ලද්දේ මොවුන් බව පෙනේ. මේ පිරිස තමයි පස්සේ කාලයේදී ශාස්ත්‍රීය වංශිකයෝ විදිහට සමාජය තුළ ඉඳලා තියෙන්නේ. මනුස්මෘතිය අනුව සමාජ පාලනය, දන් දීම, ත්‍යාග කිරීම, කාමයේ නොඇලීම යන මේවා ශාස්ත්‍රීයට නියමිතයි. මනුස්මෘතිය කියන්නේ වර්ණ ධර්ම වලට අනුව එක එක වර්ණයට හිමි වෙලා තිබුණු ස්වධර්ම ඇතුළත් වෙන ස්වධර්ම පිළිබඳව ගොඩක් තොරතුරු අන්තර්ගත වෙන පොතක් ග්‍රන්ථයක් මූලාශ්‍රයක්. ඉතින් මේකේ සඳහන් වෙනවා ශාස්ත්‍රීය වර්ණයට මොනවද තිබුණු ලබා දීලා තිබුණු වගකීම් කියලා වරප්‍රසාද මොනවද කියලා මේ තියෙන්නේ ශාස්ත්‍රීය වංශයට අයිති වෙලා තිබුණු කාර්යභාරය. මනුස්මෘතිය තමයි සඳහන් වෙන්නේ. ප්‍රජා පාලනයේ දන් දීම, යාග කිරීම, කාමෙහි නොඇලීම. ප්‍රජා පාලනයේ දන් දීම, යාග කිරීම, කාමෙහි නොඇලීම. මේ විදිහට කටපාඩම් කරලා ඔබ මතක තබා ගත යුතුයි මේ කරුණු. ශාස්ත්‍රීය වංශිකයෝ මූලික වශයෙන්ම පාලක පන්තියට අයත් වූ. ශාස්ත්‍රීය වංශය කියන්නේ පාලක පන්තිය. පාලන කටයුතු කෙන ගියපු පිරිස තමයි ශාස්ත්‍රීය වංශය. නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඩුවම් දීම, රාජ සේවය. ශාස්ත්‍රීය වංශිකයන් විසින් සිදු කරන්නට යෙදුණු සමස්ත කාර්යභාරය අනුව නීති අනපනත් පැනවීමේ වගකීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් දීම සහ රාජ සේවය සිදු කිරීම.
ශාස්ත්‍රීය වංශිකයන්ගේ කාර්යභාරය බවට පත් වුණා. මේ අපි කතා කරමින් සිටින්නේ සමාජ විෂමතාවය පිළිබඳව. බ්‍රාහ්මණයාට ලැබිලා තිබුණු තත්ත්වය, බ්‍රාහ්මණයා ගොඩනගාගත්තු තත්ත්වය, ඉන් අනතුරුව දෙවනි තැන හිමි වෙන ශාස්ත්‍රීය වංශිකයන්ට ලැබිලා තියෙන කාර්යභාරී වරප්‍රසාද පිළිබඳව තමයි දෙවෙනියට කතා කරමින් සිටින්නේ. ඔවුන් විසින් කරන ලද කටයුතු සමහරකි. සමාජයේ ඉහළම පන්ති දෙක වූයේ බ්‍රාහ්මණයන් ශාස්ත්‍රීයන් වූ බැවින් දෙපක්ෂය අතර එක්තරා තරඟකාරීත්වයක්ද පැවති බව පෙනේ. උසස්ම කුල දෙක බවට පත් වුණේ බ්‍රාහ්මණ සහ ශාස්ත්‍රීය කියන වංශ දෙක. ඒ නිසා මේ වංශ දෙක අතර, මේ කුල දෙක අතර නිතර ගැටුම් ඇති වෙච්ච බවක් දකින්නට තියෙනවා. වංශ දෙකටම අයත් වූ තම තමන්ම උසස් බව කියාපෑමට වෑයම් කළා. තම තමන් උසස් කියලා කියාපාන්නට බොහෝ උත්සාහයක් අරගෙන තියෙනවා මේ වංශ දෙකේම පිරිස්. බමුණෝ ශාස්ත්‍රියෝ යටපත් කොට තමන්ම කැපි පෙනෙන්නට උත්සාහ ගත්තා. බමුණෝ ශාස්ත්‍රියන් යටපත් කරලා තමන්ම කැපි පෙනෙන්නට දැඩිසේ උත්සාහ කළා තියෙනවා. සමාජයේ තුන්වෙනි ස්ථානයේ හිමි වූයේ වෛශ්‍යන්ටය. තුන්වෙනි ස්ථානයේ ලැබෙන්නේ වෛශ්‍ය කියන කුලයේ අයට. ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානය තුළ කෘෂිකර්මය, වෙළඳාම සත්ව පාලනය වැනි ආර්ථික වශයෙන් නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ කටයුතුවල නිරත වූවන් වෛශ්‍ය නාමයෙන් සලකන ලද බව පෙනේ. නැවත වතාවක් අපි බලමු. ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානය තුළ කෘෂිකර්මය, වෙළඳාම සත්ව පාලනය වැනි ආර්ථික අංශයේ නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ කටයුතුවල නිරත වූවන් වෛශ්‍ය නාමයෙන් සලකන ලද බව පෙනේ. කෘෂිකර්මය, වෙළඳාම සත්ව පාලනය කියන මේ ආර්ථික අංශයේ නිෂ්පාදන හා බෙදා හැරීම සම්බන්ධව හිටපු පිරිස තමයි වෛශ්‍ය නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. පාලන කටයුතු ගැන ගිපු පිරිස ශාස්ත්‍රීය පිරිස. ඊට අමතරව වෛශ්‍ය කියන පිරිස කරලා තියෙන්නේ කෘෂිකර්මය, වෙළඳාම සත්ව පාලනය වගේ ආර්ථික අංශයේ නිෂ්පාදන සහ බෙදා හැරීම පිළිබඳව කටයුතු කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. සමාජයේ සිව්වෙනි ස්ථානයේ හිමි වූයේ ශුද්‍රයින්ටයි. හතරවෙනි ස්ථානයේ ලැබෙන්නේ ශුද්‍ර කියන පිරිසට. ශුද්‍ර ඔවුන් චතුර්වර්ණයේ පහත්ම පිරිස ලෙස සලකන ලදී. උසස්ය සම්මත වූ මුලින් දක්වන ලද කුල තුනටම මෙහෙකාරකම් කිරීම ඔවුන්ගේ උරුමය විය. මේ ශුද්‍ර කුලයට හිමි වෙන්නේ උසස්යයි සම්මත මුලින් දක්වපු කුල තුනටම මෙහෙකාරකම් කිරීම. බ්‍රහ්මයා විසින් ශුද්‍රයන්ට නියම කරන ලද එකම කාර්ය ත්‍රිවිධ වර්ණයන්ට දාසකම් කිරීම යයි මනුස්මෘතියෙහි සඳහන් වෙයි. මනුස්මෘතියේ සඳහන් වෙනවා බ්‍රහ්මයා විසින් ශුද්‍රයන්ට නියම කරන ලද එකම කාර්ය ත්‍රිවිධ වර්ණයන්ට දාසකම් කිරීම. දැක්වෙන්නේ මනුස්මෘතියේ. ඔවුහු අතිශයින්ම කනගාටුදායක කටුක ජීවිතයකට උරුමකම් කී මිනිසුන් වූහ. මේ පිරිස අතිශයින්ම කටුක ජීවිතයක් ගත කරපු පිරිසක් වුණා. ඔවුනට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වූ බව පෙනේ. ධනවත් වංශවත් කුලවල ජනයාගේ පාරම්පරික මෙහෙකරුවෙකු ලෙස මුළු ජීවිතයම ගත කිරීමට ශුද්‍රයාට සිදු වුණේ. ඔවුන්ට ආගමික අයිතිවාසිකම් හිමි නොවේ. යාග කරවීමට, ඒවාට සහභාගී වීමට තහනම්, ආගමික පාට ගායනා කිරීමට හෝ සවන් දීමටද, ආගමික කටයුතු වලට සම්බන්ධ වීමටද මේ ශුද්‍ර පිරිසට තහනම්. ශුද්‍රයෙකු ආගමික පාටයක් ගායනා කළහොත්, ශ්‍රවණය කළහොත් ඉතා දරුණු අමානුෂික දඩුවම් විඳීමට ඔහුට සිදු වෙනවා. බොහෝ ශුද්‍රයෝ ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි මිලදී ගැනීමට, මිලදී අනුන්ට ලබාගත හැකි තත්ත්වයක පසු වූහ. බොහෝ ශුද්‍රයෝ ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි මිලදී අනුන්ට ලබාගත හැකි තත්ත්වයක පසු වුණා. සිය ජීවිතයේ පිළිබඳව ස්වාධීනව පෞද්ගලික තීරණ ගැනීමට ඉඩක් මේ ශුද්‍ර පිරිසට තිබුණේ නැහැ. විවිධාකාර වූ වහල් සේවාවන්හිද, කසල සෝදනයේ වැනි ක්‍රියා රැකියාවලද නිරත
වන්නට මේ සූත්‍ර පිටසට සිදු වුණා. රාජ්‍ය පාලනය හා ඊට සම්බන්ධ වූ කිසිදු කටයුත්තකට කවර ආකාරයකින් හෝ සම්බන්ධ වීමට සුත්‍රයාට ඉඩක් ලැබුණේ නැහැ. ඔහු නිරතුරු අනුන් විසින් පාලනයවලු ලැබුවහ. තමන් කැමති රැකියාවක් කිරීම, පෞද්ගලිකව ධනය රැස්කොට පරිහරණය කිරීම, ආර්ථික වශයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමේ අවස්ථාවන් සුත්‍රයන්ට තහනම්. සමාජයේ වෙනත් කුලවලට අයත් මිනිසුන් හා සම සමව හැසිරීමට ඉඩක් සූත්‍ර පිරිසට නැහැ. අධ්‍යාපනයේ ලැබීම මුළුමනින්ම සූත්‍රයට තහනම්. ආගමික නිදහස මෙන්ම අධිකරණයේ ඉදිරියට යාමේ නිදහසක් සූත්‍රයන්ට ලැබුණේ නැහැ. මෙසේ සමාජ බෙදීම මුල් කරගෙන පහත් ප්‍රය සම්මතව සිටි සූත්‍රයන්ට සිදු වුණේ හැම අතින්ම බලවත් අසාධාරණ කම්වලට පත් වෙනට. ඉතින් මේ අපි කතා කළේ කුල හතරට ලැබිලා තිබුණු කාර්යභාරයන් අපිට එක එක කුලය ගැන වෙන වෙනම අහන්න පුළුවන් විභාගයේදී. බ්‍රාහ්මණ කුලය ගැන විස්තර අහන්න පුළුවන්. ශාස්ත්‍රීය කුලයේ වගකීම් මොනවද? මනුෂ්‍ය ප්‍රතිය දැක්වෙන විදිහට ඒ අනුව ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් වෛශ්‍ය කුලයට හිමි වෙලා තිබුණු වගකීම් මොනවද? කොයි වගේ තත්ත්වයක්ද ಭಾರತೀಯ සමාජය තුල ලැබිලා තිබුණේ කියලා තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ශුද්‍ර කුලය පීඩිතම කුලයේ විදිහට කටයුතු කරද්දී මනුස්මෘතිය ඒ සඳහා දක්වලා තියෙන අනුබලය, මනුස්මෘතිය තුල ශුද්‍රයාට දක්වලා තියෙන ආකාරය ඇතුළත් කරමින් ශුද්‍රයාට සමාජයේ හිමි වෙලා තිබුණු තැන කොයි වගේ තැනක්ද කියලා අපි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්න අහන්නට පුළුවන්. මේ සමාජ බෙදීම අනුව, සමාජයේ විසමතාවය අනුව නිරන්තරයෙන්ම දහම් පාසල් අවසාන විභාගයේදී මේ කුලවලින් එකක් පිළිබඳව අනිවාර්යයෙන්ම අහනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය අපිට යොමු කරන්න සිදු වෙනවා. ඉහත දක්වන ලද ප්‍රධාන කුල හතර හැරුණු විට ඉතාමත් පහත් යයි සලකන ලද පංචමයෝද ಭಾರತೀಯ විසූහ. පංචම කියලා තවත් කුලයක් හිටියා. මේ කුල හතරටම අමතරව තවත් කුලයක් තිබුණා, පංචම කියලා කුලයක්. පස්වෙනික් තැන්ට ගැනුණු බැවින් පංචම නමින් හඳුන්වන ලද එවැනි කුල පහක් ගැන සඳහන් වේ. පස්වෙනි තැනට තිබුණු නිසා මේ කුලය පංචම කුලය විදිහට හඳුන්වනවා. මේ කුලයට අයත් වෙන වේන කුළු පොතුකාරයෝ, නේසාද, වැද්දෝ, පුක්කුස, වේන කුළු පොතුකාරයෝ, නේසාද, වැද්දෝ, පුක්කුස, කසල සෝදකයෝ, චණ්ඩාල, වහල්ලු, රතකාර, ප්‍රියතනන්නු. මේ අපි සඳහන් කළේ ಭಾರತೀಯ සමාජයේ තුල තිබුණු කුල වල පස්වෙනි කුලයේ කොටස් පහ. වේන, නේසාද, වේන කුළුපොතුකාර, නේසාද වැද්දෝ, පුක්කුස, කසල සෝදකයෝ, චණ්ඩාල, වහල්ලු, රතකාර, ප්‍රියතනන්නෝ කියන පංචමයෝ කොටස් පහක් හිටියා. යනුවෙන් ඔවුන් හැඳින්වින අවම මිනිස් උරුමය පවා අහිමි විය. අවම මිනිස් උරුමයක්වත් මේ පිටසර තිබුණේ නැහැ. ඔවුහු සුත්‍රයන්ටත් වඩා පීඩිතව අසරණව අතිශයින්ම කටුක ජීවිත ගත කළෝය. ආගමික, අධ්‍යාපන, අධිකරණ, ආර්ථික හා සමාජික යනාදී හැම අංශයකින්ම අහිමි කරන ලද අයිතිවාසිකම් ඇති ඇතැම් විට උඩුකයට ඇඳුමක් ඇඳීමට පවා අවසරයක් නොලැබූහ. ආගමික නිදහසක්, අධ්‍යාපනිකමය නිදහසක්, අධිකරණමය නිදහසක්, ආර්ථිකමය නිදහසක්, සමාජිකමය නිදහසක් මේ පිරිසට තිබෙන්නේ නැහැ. කොච්චරද කියනවා නම් පීඩාව උඩුකයට ඇඳුමක් ඇඳීමට පවා මේ පංචමයන්ට අවස්ථාවක් අවසරයක් තිබිලා නැහැ. ભારતીય මිනිස් ජීවිතයේ සංවිධානය වී පැවතියේ මෙම කුල ක්‍රමයේ හෙවත් චතුර් වර්ණයේ අනුව. මේ කුල ක්‍රමයට අනුව තමයි ભારતીય සමාජය තුළ විසමාකාර වූ සමාජ නිර්මාණයක් සකස් වෙලා තිබුණේ. අධ්‍යාපනයේද ඒ අනුවම සකස් විය. අධ්‍යාපනයේ සකස් වුණේ එහෙමමයි. ආර්ථිකයේද ඒින්ම සංවිධානය විය. බ්‍රාහ්මණ වංශික දරුවෝ
චතුර්වේදී ඉගෙන ගත්හ. නීති ශාස්ත්‍රයේද ආගමක වතාවත් හා චාරිත්‍රද පුහුණු වූහ. ශාස්ත්‍රීය දරුවෝ රාජ්‍ය පාලනය හා සම්බන්ධ වූ දෑ ඉගෙන ගත්තා. රාජනීතිය, හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප ආදිය. ශාස්ත්‍රීය වංශිකයන් විසින් පුරුදු වෙන ලද, පුහුණු කරන ලද විෂය ධාරාවන් මොනවද? විෂය ධාරාවන් තුනක් දක්වන්න කියලා අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් හතරක් දක්වන්න කියලා කියන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පිළිතුරු දෙන්න වෙනවා. ශාස්ත්‍රීය වංශිකයන්, එහෙම නැත්නම් පාලන කටයුතු ගැන කියපු පිළි, රාජනීතිය, හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප කියන මේ දේවල් ඉගෙනගෙන තියෙනවා, හදාරලා තියෙනවා. වෛශ්‍ය දරුවෝ වෙළඳාම සතුන් නැති කිරීම, ගොවිතැන් ආදී සියලු කුලයේ සිය කුලයේ උරුමයන් වූ ආර්ථික කටයුතු පුහුණු වූහ. වෛශ්‍යයන්ට හිමිුණේ වෙළඳාම් කිරීම, සතුන් නැති කිරීම, ගොවිතැන් කිරීම වගේ කටයුතු. ඉතින් මේ වෛශ්‍ය කුලයේ පිරිස් මේ දේවල් හුරු පුරුදු වුණා. පංචම ගෝත්‍රිකයෝද සුත්‍රයෝද සිය පාරම්පරික උරුමය වූ පහත්ය සම්මත විවිධ වෘතීන් පුහුණු කළහ. ඒ අනුව පූජක ආචාර්යවරුද පාලකයෝද නිෂ්පාදනය හා බෙදාහැරීම් කරන්නෝද පහල් දාසකම්කරුවෝද එකල සමාජයට අයත් වූහ. එකිනෙකාට සමාජයේ හිමි ස්ථානයේ උස් හෝ පහත් වූයේ ය. සමාජය තුළ සැමට සමාන වරප්‍රසාද හිමිකම් අයිතීන් ආ යුතුකම්ද නොතිබුණු බව පෙනේ. ඉහළම පැලැන්තිය ඉඳලා ආගමික, සමාජීය, ආර්ථික, අධ්‍යාපනික, පාලන මේ හැම අංශයකම පිරිස් හිටියා. ඒ අයට ඔය වගේ තත්ත්වයක් තමයි හිමි වෙලා තිබුණේ. ඒක තමයි ಭಾರತೀಯ සමාජයේ තුල පැවතුණු බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලවකවානුව වෙනකොට පැවතුණු සමාජ වටපිටාව. එහෙනම් ඒ සමාජ වටපිටාව ගැන අපෙන් ගහම් පාසල් අවසාන විභාගයේදී බුද්ධ චරිතය කියන පොත යටතේ, ප්‍රශ්න පත්‍රයේ යටතේ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ එක එක කුලයට අයිති කාර්යභාරයන් පිළිබඳව, ඒ එක එක කුලයේ ස්වභාවයන් පිළිබඳව වෙන වෙනම හොඳින් මතක තබා ගත යුතුයි. ගහම් පාසල් අවසාන විභාග පාඩම් සහ ප්‍රශ්නෝත්තර අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ නාලිකාවත් එක්ක එකතු කරන්න, එකතු වෙන්න පුළුවන්. ඔබේ සමීපයටම මේ විදිහට subscribe කරලා bell icon එක එබුවට පස්සේ පාඩම් ගෙන්වා ගන්නටත් පුළුවන්කම තියෙනවා. අනිකුත් යාළුවන්ටත් මේ පිළිබඳව දැනුම් දෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සමගයි එකතු වුණේ. බුද්ධ චරිතයේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස. ඉතා දීර්ඝ පාඩම්. හැබැයි සරලව පැහැදිලිව අපි ඔබට මේ පාඩම් කියලා දෙනවා. ඒ වගේම ප්‍රශ්න අහන්නට තියෙන අවස්ථාවන් පිළිබඳවත් සාකච්ඡා කරමින්ම මේ පාඩම් අපි දිගට ඉදිරියට පවත්වාගෙන යන්නේ, ඉදිරියට සිදු කරගෙන යන්නේ. අනිකුත් පාඩම්, අනිකුත් පොත්වලට අදාළ පාඩම් මේ වෙද්දී අපගේ නාලිකාවට එකතු කරලා තියෙනවා. පහතින් අපි ලින්ක් දාලා තියෙනවා. ඒ ලින්ක් වලින් පුළුවන් ඔබට මේ පාඩම් සියල්ලක්වත් ලබා ගන්නට. එසේනම් ඊළඟ කොටසින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.